ඇතිකඩ බන්දුර ජයසේකර සමග මට මේ සතියන්තයේදී නුවරදී හම්බුණා හමුදාවේ හිටපු කිංස්ලි කියලා මහත්මෙක්. ඔහු හමුදාවේ සේවය කරලා ඔහු කිව්වා අද අපේ රටට අවශ්‍ය දේශපාලන නෙවෙයි පරිපාලනය කියලා. හොඳ කතාවක් ඔහු කිව්වා. ඔහු හමුදාවේ සේවය කරලා අපේ රට වෙනුවෙන් සේවය කරලා බොහොම කලකිරීමකින් ඉන්නේ. මේ කලකිරීම ජනතාවටත් තියෙනවා. උන්ට එහෙම කලකිරුණා නම් අනිත් ජනතාවට කොහොමද කියලා. අපි ඇත්තටම අපි කියන්න ඕන ගුණමුකු සමාජයක් හැම එක්කෙනා ගැනම නෙවෙයි රට ජාතියට සේවය කරපු අය අමතක කරලා ඉන්නේ. ඒ කලකිරීම තමයි ජනතාවටත් තියෙන්නේ. නැවත අපි මතක් කරමු දේශපාලනය නෙවෙයි පරිපාලනය තමයි අවශ්‍ය. අද මෙතන එක්සත් ජාතික පක්ෂේ නියෝජනයක් තියෙනවා. අපි සමග එකතු වෙනවා සසනිකා, ජයලත්, එක්සත් ජාතික පක්ෂේ තරුණ මණ්ඩලය කියන්නත් පුළුවන් නේද? හරි, දැන් අපි මෙහෙම බලමු. දැන් මෙතන ප්‍රශ්න අර්බුදයක් තියෙනවානේ. ඒ වුණාට සමහර අය කියනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රජාතන්ත්‍රවාද ගැන සටන් කරන ජනතාව මතක් වෙලා. නමුත් මේ එක්සත් ජාතික පක්ෂයම කියනවා ඒ කියන්නේ උන් විවෘතව කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකොට කොහොමද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ කියලා. මොකද ඔබට කියන්නේ ඔබ සාමාන්‍ය විවෘතව කතා කරනවා නේ. ප්‍රශ්න ඇති වෙයිද දැන්නේ නැහැ. නමුත් අපි විවෘත උත්තර දෙමු. ඔව් බන්දුල, ඇත්තටම මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්වොත් දැන් අපි ඉතාම කනගාටුදායක අවස්ථාවක තමයි ඉන්නේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ සියලුම දෙනාම එකතු වෙලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන අපිට කතා කරන්නවත් බැරි තත්ත්වයකට පත් කරලා තියෙන මේ ව්‍යවස්ථාව අමුමුවේ උල්ලංඝනය කරලා. එතකොට මේ ඇත්තටම මේ එහෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වෙලා තියෙන වෙලාවක අපිට අනිත් කොට්ටාශවල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් ඕනම කෙනෙක් පක්ෂයකට වැඩ කරන්න ගියාම උනත් ලොකු ප්‍රශ්නවලට ඕන කෙනෙක්ට මුණ දෙන්න වෙනවා. මම හිතන්නේ මේ දකුණු ආසියාවේ තියෙන දේශපාලනයේ තත්ත්වය කියලා මට හිතෙනවා. ඉතින් මේකට එක මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නත් ඕනි. මම කියන්නේ මේ නායකයෝගේ සිටම එතන පක්ෂයේ දේශපාලනට අලුතෙන් එන කෙනාගේ දක්වා සියලුම දෙනාගේ මේ රටට ආදරයක් තියෙනවා නම් මේ ආකල්ප වෙනස් වෙන්න ඕනි කියලා මම හිතනවා. අර වන්දුල් හපු ප්‍රශ්නේ දැන් ප්‍රජාතන්ත්රවාදය කියන එක මේ පක්ෂය ඇතුලේ නැත්තම් මේ නැහැ කියලා තර්ක කරනවා සමහරු. හැබැයි මේ දැන් ඔය ප්‍රජාතන්ත්රවාදය නැත්නම් මේ ඉන්න අනිත් නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒගොල්ලෝ මේකට හඳුනා ගන්න ඕනි කියලා මම හිතනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් මට වැඩිය පක්ෂය ඇතුලේ ඉතාම විශාල තනතුරු හොබවන කට්ටිය ඉන්නවා. ඉතින් අපිට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා කියන්න පුළුවන් වෙන්නේ එහෙම හඬක් නගනවා නම් මිනිස්සු. ඒක තමයි මගේ තීරණ මතය. දැන් වෙනත් රටක නායකෙක් හරි පක්ෂයක දැන් ඡන්දයකට ඉදිරිපත් වෙලා ඊට පස්සේ පරදෙනවා. එතකොට වහම ඉල්ලාස් වෙනවා. මේක ඔබ ගොඩක් ඔබ දන්නවා ඒ රටවල්. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් වෙන්නේ නැහැ. ඔව්, ඇත්තටම ඉතින් අපේ රටේ දැන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා ජනාධිපති විදිහට ඉඳලා ජනාධිපතිවරණයෙන් ඊට පස්සේ පහසුගිය වතාවේ පැරදිලා එතුමා ඊට පස්සේ ආයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට එනවා. මේ එතුමාට තියෙන වයසයි එතුමාගේ තිබුණේ ජනාධිපති කියන්නේ මේ රටේ හොබවන්න පුළුවන් ඉහළම තනතුර. ඉතින් එතුමා ආවිල්ලා ආයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්නවා නම් ඉතින් අපේ රටේ කොහොමද අපි අර වෙන රටවල් වල තියෙන ඒකට මම එකකයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ඡන්ද කීයක් පැරදුනාද? ඉතින් ඒ වුණාට තාම නායකයා. ඔව්, ඒ කියන්නේ දැන් මම මේ වෙන රටක මං කියුවේ දැන් මේ බ්‍රිතාන්‍යයේ ඡන්දයක් ලැබුණ ගම ඉල්ලාස් වෙනවා. ඊට පස්සේ වෙනත් කෙනෙක්ට නායකත්වයක් දෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ලංකාවේ තියෙන ලොකුම පක්ෂය, පැරණිම පක්ෂය. ජනාධිපතිවරණ දෙකක ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ කියන්නේ නායකත්වයේ දුර්වලතාවයක් නෙවෙයිද? දැන් මෙහෙමයි. ඇත්තටම දැන් ওই පොදු අපේක්ෂක කියන සංකල්පයෙන් නම් මම හිතන්නේ මෙතනින් එහාට එක්සත් ජාතික පක්ෂිකු කැමති වෙයි කියලා පෞද්ගලිකව මම නම් කැමති නැහැ. ඒ කියන්නේ දැන් අපිට මේ තත්ත්වෙට මූණ දෙන්න වෙලා තියෙන්නේ මේ පොදු අපේක්ෂකයෝ කියලා මේ අපේ පක්ෂයේ නායකයෙක් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කරන්නේ නැහැ වගේනේ මිනිස්සුන්ට තේරෙන්නේ. දැන් මේ දෙපාරක් වුණා. එතකොට ඒකෙන් තමයි මේ ලොකු ප්‍රශ්න ඇති වුණේ බන්දුල. ඉතින් මම කියන්නේ දැන් පක්ෂය ඇතුළේ මම කලින් කියපු එකම තමයි කියන්නේ. දැන් ජනතා බලයක් තියෙනවානේ පක්ෂය ඇතුළේ වුණත් තියෙනවා මහජන බලයක්. නායකයෙකුට තනියෙන් දෙයක් එහෙම කරන්න බැහැ. ජනතාව තමුන්ගේ බලය හඳුනගත්තා නම් රටෙත් එහෙම තමයි. රටේ අපේ රටේ ජනතාවගේ ඉඳලම තමුන්ට තියෙන බලය, ඒ කියන්නේ මහ ජනතාවක් විදියට තියෙන බලය, පක්ෂයකුණත් නියෝජිතයන් විදියට තියෙන බලය, මේ ඕනම දෙයක් වැරදි පැත්තට යනවා නම් ඒක
නිවැරදි මඟට ගේන්න බහුතරයක් ඕන තැනක තියෙනවානේ. ඉතින් අපි පාර්ලිමේන්තුව වුණා අපි දැන් දකින්නවා ඒක දැන් මේ බහුතරයේ දිනන විපක්ෂයේ දැන් විපක්ෂ කණ්ඩායම ඔවුන්ගේ මත ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. මගේ ප්‍රශ්නෙට තාම උත්තර දුන්නේ නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් බැරි වුණා ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න දෙපාරක්. ඉතින් එතකොට නායකත්වයක් නැහැ. ඉතින් එතකොට දැන් ওই ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ මම හිතන්නේ පක්ෂ නායකවරයාගේ තනි කැමැත්තෙන් නෙමෙයි. ඕක දැන් සාකච්ඡා කරනවනේ කෘත්‍යාධිමානය සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පක්ෂ නායකයන් සසනික ඉදිරිපත් වෙන්න ඕනේ ජනාධිපති. ඔව් පක්ෂ නායකයා ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් එහෙම ඉදිරිපත් වෙන්නේ නැතුව වෙන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ පක්ෂේ ඒක 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 මම කියන්නේ මේ දැන් ඒක හොඳ දෙයක් කියලා මම හිතන්නේ මම මම කියන්නේ අපේ පක්ෂයෙන් නායකයෙක් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නායකයෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්කම ඕන තරම් තියෙනවා. ඉතින් ඒක මෙහෙමයි බඳුල ඒක ওই පක්ෂයේ ඒ තීන්දුව తీරන ගන්න අනිත් කට්ටිය සේරම කට්ටිය මේ මතේ නම් ඉන්නේ. ඉතින් එතනින් හර ජනතාවට කියන්න යන්නේ මොකද ජනතාව පක්ෂ නායකයෝ ගන්න දෙයට හොඳයි කියලා මොකද එතන නියෝජනය කරන්නේ ජනතාව ඡන්දෙ දීලා වෙන කට්ටිය. ඉතින් ඒකට හිස නමල ඒගොල්ලෝ ඊට පස්සේ කරන්න ඕනි සිදු මොකද්ද කියන එක බලද ඉදිරියේදී හැම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් ඒකට ජනතාව ගාව තමයි උත්තරේ. මම හිතන්නේ ඒක ජනතාවට හැම වෙලෙම දේශපාලකන චෝදනා කරන මෙතන ඕගොල්ලෝ නිතිර්ණය කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකය මේවට කැමති නැහැ මම දන්න හැටි. ඔවුන් කැමති එක්සත් ජාතික අලියාට එහෙමනේ. නමුත් නායකත්ව දායකන හරි අපිට මේක ඡන්දයව දිනන්න බෑ. දැන් පළවෙනි ඡන්දය ජෙනරල් ෆොන්සේකා ඉදිරිපත් කරුවා. ඒත් මේ පැත්තෙන්ම තමයි ගත්තේ. ඇතුළේ හිටපු හමුදාපතිවරය. ඊට පස්සේ ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්බ. ඒතර එක්සත් ජාතික පක්ෂ උච්චතම බංකලද මේක දීසන නායකලගේ මේ හොඳ පක්ෂේ. ඒව ජයජයවර්ධන මහත්තයාගේ පක්ෂේ ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂේ. ඉතින් ඇයි ඒ තත්ත්වයකට පත් උනේ? ඔව් ඉතින් ජනතාව නෙවෙයි ඒකපත් කෙරුවේ. ඔව් ඇත්ත. ඒ කියන්නේ පක්ෂය ඇතුලෙන් ගත්තු තීරණ නිසා වුණ දෙයක්. එතකොට මම කියන්නේ දැන් ජනතාවන්නේ කියනවා දැන් මේ එක්සත් ජාතික පක්ෂ කියන අපේ පක්ෂේ අපි කොළපාට වෙනුවෙන් හිටපු මිනිස්සු ඒ කාලින්ලා කියලා. ඒ වුණාට එතන ඉන්න දැන් මෙහෙම ජනතාවත් ඊට පස්සේ හඬ නොගනගා ඉන්නේ. ඉතින් එතනින් පස්සේ මේ නායකයෝ එකතු වෙලා ගන්න තීරණවලදී පොදු අපේක්ෂකෙක් ගේන නම් ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් දැන් හෙටත් දැන් ජනතාව එළිය කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ ජනතාව මතේ ඉතින් දැන් අර ජනමත විචාරණයක් හරි තියලා පක්ෂකේම ක්‍රමයක් නැහැනේ බන්දුල. ඉතින් ඇතුලේ ඉන්න නායකයෝ මං කියන්නේ දැන් තනි පුද්ගලයෙකුට ඕක කරන්න බෑ පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂක නායකයෝ එකතු වෙලාද මේක තීරණය ගත්තේ පොදු අපේක්ෂකයෙක්? දැන් මෙහෙමනේ. ඔව් දැන් මෙහෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කියලා එකක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා. දැන් ඒගොල්ලෝනේ මේක තීරණය කරන්නේ අන්තිමට මේ මෙහෙම දෙයක් මේ පොදු අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා කියලා. ඒකද ඒක උනාට පක්ෂයට හොඳ නැහැනේ මේ බලගත්තු පක්ෂයට. ඔව් මමත් කියනවා හිතනවා ඒක හොඳ නැහැ කියලා. ඔබ ඒකට විරුද්ධයි. ඒකට මම විරුද්ධයි. දැන් අද ඒකේ දැවැන්ත මාර්බුදයට පක්ෂයටයි රටටයි ජනතාවටයි සියලු දෙනාට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මන්ත්‍රීවරුණත් ඒගොල්ලොන්ට තමුන්ගේ තිබුණ තමුන් මොනා හරි අමාත්‍යවරු විදියට වැඩපිළිවෙලක් කරගෙන ගියා. හොඳ අපි දැන් ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා බඳුල. ඇත්තටම මේ වට ඇත්තටම හොඳට වැඩ කරපු කට්ටියත් ඉන්නවා. හොඳයි හොඳ සානාරගේ ඉන්නවා. ඉන්නවා. ඉතින් හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා තමුන්ගේ මේ දේපල විකුණලා හැම දේශපාලනය කරන නායකයෝ ඉන්නවා. දැන් ඉස්සර නම් හිටියා දැන් ඉන්නවා. ඈත කාලේ අපි නම කියන්නේ නැතුව වැඩි ලොකු ප්‍රසිද්ධියක් දෙන්නේ නැති. මේක කියමු ඒගොල්ලන්ට දේශපාලන නායක දැන් මම දන්නවා මගේ ඥාතිකතුමා මේ ගරු ආනන්ද කුමාර සිරිමැතුමා මම දන්නවා හැම කිසිම වංචාවක් දූෂණයක් කරන කෙනෙක් නෙමෙයි මම පෞද්ගලිකව දන්නවා. ඉතින් එතකොට ඒ වගේ නායකයෝ ඉන්න දරුවන් විජේවර්ධන මැතිතුමා අපි කිව්වොත් එතුමා වුණත් ගම්පහ ප්‍රදේශයේ බැලුවොත් අපි කවදාවත් අහලා නැහැ මේ හොරකම් කරා හිම කියලා අපි අහලා නැහැ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා වුණත් අපි අහලා නැහැ හොරකම් කරා කියලා හිම නායකයෝ ඉන්නවා. නමුත් දැන් මේ කීප දෙනෙක් කරන දේ නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ බන්දුල මේ දේ ඒ කියන්නේ මිනිස් මේ මන්ත්‍රීවරු සහ මේ නායකයෝ දැන් මේ ලොකු ඡන්දකින් ජනතා ඡන්ද දහස් ගණන් රැගෙන පැමිණෙන නායකයෝනේ. මේගොල්ලෝ ජනතාවගේ පැත්ත ගන්නවා නම් දැන් ඔබතුමාත් කියපු විදිහට දැන් මමත් හිතන විදිහට ජනතාව මේ විදිහට නම් හිතන්නේ අපි බලන්නේ මේ ජනතාවගේ පැත්ත ඉඳලානේ. එතකොට මම හිතනවා මේ හඬක් නගන්න ඕනි ජනතාව වෙනුවෙන් මේ නායකයෝ කියලා. දැන් එක්කෙනෙක් විතරක් හඬක් නගලා වැඩක් නැහැ. හැමෝම එකතු වෙලා මේක නිවැරදි දිශාවට යොමු කරන්න ඕනි. ඒක තමයි මම නම් පෞද්ගලිකව හිතන්නේ. දැන් ඒ වගේම චෝදනාවක් තියෙනවා ඉස්ස අපි එක්සත් ජාතික පක්ෂේ බැත්තොත් දැන් DSN එක මහත්තයා හැම රටට සේවයක් කරපු අය ගුවීන්ට සේවයක් කරපු අය දැඩි සේනනායක මහත්තයා හැම නමුත් මේ එක්සත් ජාතික පක්ෂේ චෝදනාවක් වෙනවා මේ රට විකිණීම ගැන. ඔව් හැබැයි ඔබ මේ ගමෙන් ආපෙක්නේ ඔබ මේකට එකඟද? නෑ මම හිතන්නේ නැහැ විදේශ ආයෝජන ඕන නම් විකුණන්න හොඳ නැහැ නේ. ඒ කියන්නේ දැන් ওই විකුණනවා කියලා කියන්නේ මොනවද කියලා අපි අහුවොත් දැන් මෙහෙමයි. දැන් ගොඩක් අය හිතනවානේ මේ එක්සත් ජාතික පක්ෂ කියන්නේ මේ
ඒකැනේ අපි ඇඳුමින් මනුස්සෙක් ඇතරමයින් හොඳන ටයිකෝට් ඇඳපු මනුසයා බටහිර ජාති ඇඳුම ඇඳපු මනුස්සයා සිංහල කියලා. ඒක වැරදි. එතකොට ජාති ගැඳුම ඇඳපු මිනිස්සුත් මේ රටේ නායකයෙ විදිහට ඇවිල්ලා විකුණලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ එහෙම තියෙනවා. අපි දන්න ගොඩක් සිංහක්කර විකුණපු දේවල් අපි ශැංග්‍රිලා ගත්තොත් ඒ විදිහට. ඉතින් ඒව ගැන කවුරුත් මෙතන කතා කරන්නේ. මෙතන වෙලා තියෙන බන්දුල ජාතිවාදය කියන එක මේ දේශපාලනයෙන් තමුන්ගේ බඩතර කරගන්න, තමුන්ට ඡන්දෙ වැඩි කරගන්න මේ දේශපාලන පක්ෂය ඒ ජාතිවාදය කියන එක අවියක් කරගෙන තියෙනවා. එතකොට ආගම්වාදය කියන එක අවියක් කරගෙන තියෙනවා. ඉතින් මම කියන්නේ ඔය රට විකුණනවා කියලා කිව්වට ඒක මොකද්ද, කොහොමද ඒක විකුණන්නේ, මොනවාද? එහෙනම් අපි අහපුවාම ඒගොල්ලොන්ට ඒකට දෙන්න පිළිතුරක් නැහැ. ඒ වුණත් දැන් ඡන්දෙන් ආවනේ අපි කිව්වා මේ මේ මේවා දෙන්නේ නැහැ, අපි චීනෙන් මේවා ගන්නවා. නමුත් චීනයට ඊටත් වැඩිය දුන්නා. දැන් එහෙම තත්ත්වෙන් ඡන්ද කාලේ කිව්වා. ඔව් දැන් ඕක හරිම ඛේදනීය තත්ත්වය. දැන් ඡන්ද කාලේ දැන් මේ ඡන්ද අපේ රටේ නිකන් අර සුපර් ස්ටාර් සිස්ටම් එකක් නේ යන්නේ. කියන්නේ දැන් මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් එනවා, ඒ වෙලාවේ ප්‍රසිද්ධිය තියෙනවාද, ඒ මොහොතේ මේ 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 ඒ එන කෙනාට තියෙන ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය ඒ වගේම ඒ මොහොතේ තියෙන තත්ත්වය අනුව මිනිස්සු ඡන්ද දෙනවා. ඉතින් ඒ වුණාට එතනින් ඉදිරියක් හිතන්නේ නැහැ. ඉතින් ඒ ඒ තත්ත්වෙට මේ මං හිතන්නේ ජනතාවගේ මේ ආසියාතික රටවල ජනතාවගේ මනස හදන්න දේශපාලඥයෝ දායක වෙලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ පහුගිය දවසේ දැක්ක මිරිස් කුඩු වලින් ගහ ගන්නවා, පිහිනාවා කියනවා. ඊට පස්සේ බන්දුල දැන් අපි ඊයේ පෙරේද මොකද්ද දකින්නේ, අපි ගිය සතියේ අපි දැකපු වැඩියම කතා කරේ මේ පාර්ලිමේන්තු අර්බුදය ගැනයි ළමා ප්‍රචණ්ඩත්වය. ළමයි ඉස්කෝලවල මරා ගන්නවා. ඒක මේ පාර්ලිමේන්තුවේ කරන්නේ දැන් මෙහෙම ජනතාවගේ මනස විකෘති කරන්නේ නායකයෝ කියා ගන්න දේශධර්මයේ දොමේ හමුදා නිලධාරිය කියවනේ අපිට දේශපාලන අවශ්‍ය නැහැ, අපිට අවශ්‍ය පරිපාලනය කියලා. අනිවාර්යෙන් පරිපාලන. දැන් බන්දුල මේ සිද්ධ වෙලා තියෙන දේෙන් අපේ රටේ ජාත්‍යන්තර අපකීර්තියට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදයකට රට යනවා. වැඩියෙන්ම මේ රටේ පරිපාලනයට මොකද වෙලා තියෙන්නේ? දැන් හිතන්න මේ පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරීන් මොනවද දැන් කරන්නද හිතන් ඉන්නේ, කවුද අගමැති? එක කට්ටියක් කියනවා ඔබතුමන්ලා මේ මේ නියෝග ක්‍රියාත්මක කරොත් අර මේ ලලිත් වීරතුංග මහත්තයාට උණ දෙවෙයි යන්න වෙයි හිරේ කියලා. එතකොට මේ අනිත් පැත්තෙන් අගමැති කියා තුමා කියලා දැන් මේ කියන මහින්ද රාජපක්ෂ මහත්මයා රිලියුන් යමනවා මේ නියෝ ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට අපේ රටේ පරිපාලනයට මොකද්ද වෙන්නේ බන්දුල? එතකොට පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටලා. ඉතින් මේවට ඇත්තටම මම කියන්නේ මේ හැම පක්ෂයකම ඉන්න මේ නරක ආදර්ශ දෙන දේශපාලඥයෝ අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ. මේ සිල් දෙනාම වැරදි. වැරදි. මම කියන්නේ මේ පක්ෂ හැම එකකම මේ නරක ආදර්ශ දෙන මිනිස්සු ගොඩක් ඉනවා. ඒ වගේම මොන පක්ෂේ වුණත් හැම පක්ෂෙම හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒක අපි පිළිගන්න. නමුත් දැන් ජනාධිපතිවරයා චෝදනා කළා අපි අපේ මේ අපි නාලිකාව අපි ඉදිරිපත් කරව සමහර පුවත්පත් කරව. ඇයි එක්සත් ජාතික පක්ෂේ බලයට ආපු ගමන් මහතෙන් ගොකොල්ල ගෑවේ? ඔව් දැන් ඒ කියන්නේ දැන් මේකට එකඟ නැහැ නේ. මම එකඟ නැහැ. ඇත්තටම එකඟ නැහැ. මොන පක්ෂෙන් කරත් මම හොරකමට අසාධාරණ වංචාවට දූෂණයට බඳුල එකඟ නැහැ. ඒ කියන්නේ අපිට තියෙන පුළුවන් පක්ෂයක් මතයක් අපි දේශපාලනේ යෝජනය කරනවා නම් දෙයක් අපිට තියෙන්න පුළුවන්. අපේ තියෙන අපි හිතන පරාසය අනුව සහ අපේ තියෙන කැමැති රුචි අරුචිකම් අනුව. ඒ වුණාට දැන් අපි අඩුම ගානේ මම හිතන බඳුල මේකයි. මොන පක්ෂ වුණත් හොරකම් කරොත් වැරදි. දැන් මේ මහබැංකු සිද්ධු වීම වුණත් ඒ හොරකමක් වුණා නම් මේක වැරදි. හැබැයි අපි අඩුම ගානේ දැක්ක මේ පිළිබඳව මේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා විද ලොකු කතිකාවතක් ඇති වුණා. මොකක් හරි ජනතාවට ඒක අපිට දකින්න පුළුවන් වුණා. ඔය දඬුවම් මහේන්ද්‍රන් රටින් පිටකොයේ වල දැන් මේ පොඩි මිනිහෙක්ට වුණා නම් ඉවරයි. දැන් බඳුල මේ දැන් ඔය හිතන්නකෝ දැන් මේ මෛත්‍රී පාරිසිරිසේන මහත්මයා දැන් ওই ව්‍යවස්ථාව උල්ලංඝනය කළා, ලියුමක් දීලා අගමැති කෙනේ රාජ්‍යයපත් කර ගන්නවා. දැන් ජනතාව බලන් ඉන්නවා මේ කවුද හරි කවුද වැරදි. දැන් මෙතන නීතියේ උල්ලංඝනය වෙලා තියෙන. හැබැයි ජනතාව පොඩි මේ අහිංසක මිනිස්සෙක් ගිහිලා අඹ ගෙඩියක් ඇඩුවත් එයා හිරේ දානවා. දැන් අපිට පුළුවන්ද මේ වාහනේ පාරේ දකුණෙන් පැදවගෙන යන්න බැහැනේ. දැන් හෙට වෙද්දි පොලිසිය කට්ටිය ඇවිල්ලා මේ දැන් එහෙම දකුණෙන් පැදවුවොත් මොකද්ද වෙන්නේ? ඒ සසනිකා වගේ ඇනෝවා කරන්නේ. ඕගොල්ලෝනේ දේශපාලඥයෝ, අපි නෙවෙයිනේ. ඉතින් ඇත්තටම දේශපාලනේ ඕලන්න නවත්තන්න බැහැ. ඔව් ඒක තමයි. අපිට ඇත්තටම බඳුල අපිටත් තාම හඬක් නගන්න විතරයි මේකට පුළුවන්. ඉතින් මම හිතනවා මීට වැඩිය ජනතා ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ඉහළ පුටු ඔබ වෙන මේ නායකයෝ මේ ගැන අපිට වැඩිය කතා කරන්න ඕනේ කියලා. අපිට මේක අදහස ඉදිරිපත් කරන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ නේ. ඒක ඇත්තටම මේ ලංකාවේ තියෙන අවාසනාවද කියලාත් මට හිතෙනවා. ඒ කියන්නේ මේ ගැන ඇත්තටම පැහැදිලි කරලා දෙන්න. දැන් ආගමික නායකයෝ කියලා අපේ රටේ ඉන්නවනේ ආගමික නායකයෝ. දැන් මේගොල්ලෝ දැන් බලන්න මහා සංඝරත්නයේ දෙකට බෙදාගෙන මේකට දෙක දෙපැත්තක් ඇදලා රණ්ඩු වෙනවා. හරිද? එතකොට දැන් ඒ කාලේ චූලෝදර මහෝදර කියන රජවරු මැණික් පුටුවට රණ්ඩු වෙද්දී බුදුන් වහන්සේ මේ රටේ වැඩලා ඉවරලා ලේ වැගිරීමක්
සිද්ධ වෙන්නේ ඇයි කියලා මේක දිවසින් දැකලා ඉවරලා ඒක නැවැත්තුවා. නමුත් සංඝයා වහන්සේලා පූජ්‍ය පක්ෂයේ බෙදන්නේ දේශපාලඥයෝනේ තමන්ගේ වාසිවලට. ඔව් ඉතින් ඇයි මේ සංඝයා වහන්සේලා ආගම නම් මේ ආගම ඒ කියන්නේ රටේ ජනතාවගේ යහපත නම් සංඝයා වහන්සේලා මේ නිරූපණය කරන්නේ මේ සංඝයා වහන්සේලා දෙකට බෙදලි ඉවරලා මෙහෙම රටට දෙකට බෙදන්නේ මේ 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 දේශපාලඥයෝ දැන් මේ දිනේ පක්ෂ දිනයක් කරුවේ ජනතාව නෙවෙයි. ඔව් ඒකත්. ඉතින් දේශපාලඥයෝ ඉතින් ඕන් වෙනස් වෙනවද ඔබලා වෙනස් වෙන්න ඕන. ඔබ තාම චන්දිල්ලන්න නැත. ඔබ දැන් චන්දිල්ලන්න නෑ යන්නේ. දැන් ඔබලා වෙනස් වෙනු. දැන් නාම යෝජනා දෙන්න නැතුව ඉන්න පුළුවන් නේ මේගොල්ලන්ට. ඊට පස්සේ ජනතාවට චෝදනා කරනවා අපි තමයි පත් කරන්න කියලා. නාම යෝජනා නොදී ඉන්නකෝ. මම හිතන්නේ මේ පිහිගත්ත ඇයට මිරිස් කුඩු ඇයට නාම යෝජනා නොදී ඉන්නකෝ. ඔව් මම හිතන්නේ නාම යෝජනා නොදී ඉන්න පක්ෂයකට තීන්දුවක් ගන්න පුළුවන් රට ගැන හිතනවා නම් මේ වගේ කට්ටිය මොකටද ඉන්නේ කියලා. හැබැයි මෙතන මේ ওই මනාප පොරියත් එක්ක මේ පක්ෂයට ඡන්ද ගන්න ඕනි. පක්ෂයට ඉදිරියට එන්න ඕනි. එතකොට ඒ වෙලාවට ජනතාවගේ ඡන්ද ගන්න පුළුවන් කවුරු හරි කමන්නේ මේ පක්ෂ වලින් ඉදිරිපත් කරනවා. ඕකනේ වෙලා තියෙන්නේ මේ ගන්න. නේ වැරදි දිදී ඇයි වෙනස් කරන්න බැයිද? ඒක තමයි ඉතින් අපිට මේ මම හිත මම හැම වෙලෙම කියන්නේ ඒකයි බඳුලා අපිට තාම වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ තරුණ කට්ටිය විදිහට නැහැ. තරුණයි මම හිතනවා අලුතෙන් තරුණයි ගොඩක් අයට මේ වගේ අලුත් අදහස් තියෙනවා. ඒ කියන්නේ මේ මම ඕන තරම් දැකලා තියෙන හැම පක්ෂයකම ඉන්නවා ඒ වගේ තරුණ අයගේ. අවස්ථාවක් දෙන්නේ නැද්ද? මෙහෙමයි ඉතින් අවස්ථාවක් නොදී ඉන්නවා කියන්නත් බෑ. ඒ කියන්නේ මේ මං හිතනවා දේශපාලනය කියන්නේ ඇත්තටම බලය ලබා ගැනීමේ සටනක්. පොර පිටියක් දේශපාලනය කියන්නේ ඒක ඒ කාලේ ඉඳලා මෙහෙමයි රජ කාලේ ඉඳලා මෙහෙමයි බඳුළු. ඉතින් අපි හරි දේ කරනවා නම් අපිට කොච්චර සසනික සමානද ඒගොල්ලෝ දේශපාලනය වෙන්නේ ඒ කාලේ රාජ්‍ය පාලනයනේ කෙරුවේ. දැන් ඒ කාලේ හැවපු අපි කියමු දැන් කලාවන දාතු සෙන රජු. දැන් ඒකෙන්නේ අද ජනතාව ප්‍රයෝජන ගන්න අපි ගොවි මහතුරු ඊට පස්සේ මොනවද කරේ මේ හරියට වැව් ප්‍රතිසංස්කරණය කරන දැන් නැහැ. ඕන් ඉදිරිය ගැන හිතුවා. ඒ කාලේ ප්‍රශ්න තිබ්බා. මරාගත්තා. නමුත් හිතුවනේ අද මොකද්ද වෙන්නේ? ඔව් ඉතින් අදත් මෙහෙමයි සමහර සංවර්ධන ව්‍යාපෘති තියෙනවා බන්දුල. ඉදිරිය ගැන හිතලා කරපු දේවල් අපි අදරත් කතා කරන එක්සත් ජාතික පක්ෂේ නායකයෝ කරපු දේවල් තියෙනවා. මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක තමයි මේ අර්බුදේ නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඇත්තටම අර ඔබතුමා කලින් කිව්වා වගේ පොදු අපේක්ෂක සංකල්පය කියන එක නම් ඇත්තටම කැමති නෑ. ඒ කියන්නේ දැන් කවුද? සජිත්ද රනිල්ද? ඒක මෙහෙමයි දැන් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයාට ලොකු ජන බලයක් තියෙනවා කියලා කතා වෙනවා සීලුම දෙනවා. ඉතින් මම කියන්නේ මේ පිළිබඳව ඒ කියන්නේ මොකක් හරි මේ පිළිබඳව ඇත්තටම ජන බලයක් තියෙනවාද මේ පිළිබඳව ලොකු කතා බහක් තියෙනවද මම දැක්ක මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පවා කීප දෙනෙක්ම මේ පිළිබඳව මේ තමුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා දැක්ක මම. උන් නොබියව කියනවා මේ නාම වශයෙන් ගොත් හරිම් ප්‍රාදු මැතිතුමා එතකොට මාරිකාල් මැතිතුමා අපි මැතිතුමා කියලා නොකියයි මොකද ඕක තමයි මේ සාමාන්‍ය මිනිස්සු ඇයි ඒක අපි කියන්නේ අපි මහත්මයා කියමු නෑ මහත්මයා කියන්නේ මහත්මා ගතිගුණත් නැහැ වැඩි හරියක සමාන වෙන්න කියන්නේ අද ඉච්චරකට එපා වෙලා ඉන්නේ ඔව් දේශපාලඥයෝ කියන කන්ටිය දැන් මේ ওই පාර්ලිමේන්තේ වුණ සිද්ධියත් එක්ක මේ ඇත්තටම බඳුල මේ මිනිසුන්ට ඇත්තටම විහිළුවක් බවට පත් වෙලා තියෙන පිටරටවල් වලින් දැන් ওই මගේ ඉන්න ඥාතීන් හැම මට කියනවා මේ ඒ පිටරටවල් වල මේ ඉන්න මේ වෙන ජනතාව මේ පෙන්නනවා දේ රූපවාහිනී මේ දේවල් මේ රට ලංකාව කියන්නේ මෙහෙම රටක්ද මේ විදිහට කතානායකටත් සලකන්නේ ඕගොල්ලෝ ලංකාවට යන්න එපා කියනවලු ලංකාව ඉන්න කටි කියන්නේ අපි ලොකු භයානක ප්‍රතිරූපය සාමාන්‍ය ජනතාවට සලකන හැටි ඉතින් ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ එහෙම සලකනවා නම් සාමාන්‍ය ජනතාවට මොන වගේ භයානකද මේක සාමාන්‍ය ජනතාවට තමයි ඉස්සෙල්ලා සලකන්නේ දැන් පොලිසිය ඉන්නේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්න මේ දේශපාලකයෝ කියන අය ආරක්ෂා කරන්න දැන් ඒ වුණාට මේ මේගොල්ලන් දැන් පොලිසිය ඒ වගේ මේ මං කියන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ මතේ හැදලා තියෙන සාමාන්‍ය ජනතාවට ඒගොල්ලන්ගේ තියෙන ලොකුම මේ බලය පෙන්නනවා. ඒ වගේ උඩින් ඉන්න මිනිස්සුන්ට ඒ බලය අඩුවෙන් පෙන්නනවා කියන එක. ඉතින් මං කියන්නේ මේ ජනතාව දැන් අපි කියනවනේ මෙහෙමයි මෙහෙමයි කියලා මේ දේශපාලඥයෝ. හැබැයි හෙටත් ওই ජනතාවමනේ ওই දේශපාලනේ පස්සේ යන්නේ. හෙට ওই 225 බන්දුල හිතනවාද 180ක්වත් එන්නේ නැහැ කියලා මේ ඡන්දයක් තිබුණා. ඒ වුණාට ඕබලන්ට ඇයි නාම යෝජනා නොදී ඉන්න බැරි? ඕගොල්ලෝනේ මේගොල්ල ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඒ හොරු අතර හොරු ජනතාවට අසර නැනේ කවුරු හරි පත් කරන්න වෙනවනේ එතනනේ වෙන්නේ. ඉතින් මන්දුල හිතන්නත් ඔය ඔය මේ දැන් මේ පක්ෂවලට විදිලා එක එකට එක එක මානසිකත්ව මතනේ පක්ෂවලට කැමති වෙන්නේ කෙනෙක් මම මේ ජාතියට ආදරේ ආගමට ආදරේ කියලා. හැබැයි දැන් අපි අර ඇත්තට කියන විදිහට ජාතියට ආගමට ආදරේ නැති වෙන්න පුළුවන් මේ ඒ කියන පක්ෂේ මේ ඉන්න නායකයෝ. හැබැයි පුංචි දෙයක් නිසා ඒ පිටිපස්සෙන් යනවා. තව ජනතාවක් තව එකක් පිටිපස්සෙන් යනවා. මොකක් හරි පොඩි හේතුවක් හරි දෙයක් අල්ලගෙන මේ මිනිස්සු යනවා. ඉතින් එතකොට ඒ දැන් අපි කියමුකෝ දැන් ওই කියන මොකක් හරි වැරද්දක් සිද්ධ කරපු
නායකයට නාම යෝජනා දුන්නේ කියලා. ඒ නායකයාම අර ජනතාව ඉන්නවා ඒ නායකයා වෙනුවෙන් පෙළඹෙහෙලා ඇයි මෙහෙම කරේ නැත්තේ කියලා එළිය පාරට බලනවා. ඒ වුණාට දැඩි තීරණ ගන්න ඕනේ. මෙතන අපිට ඕනේ අර දේශපාලකයෝ නෙවෙයි රාජතාන්ත්‍රිකයෝ රට ගැන හිතන අය. රට ගැන. ඉතින් එහෙම හිතන්නේ. දැන් මම හිතන්නේ බන්දුල ඇත්තටම දැන් අපේ රටේ කිසිම සුසුකමක් බලන්නේ නැහනේ මේ දේශපාලනයට එනකොට. ඔබලා එක්සජාස් පස්සේ තරුණ අය ඒ ඔබට හඳක් නගන්න ඕනේ. තමන්ගේ බලය නැති වුණාම මේ වේදනාව එන්නේ ජනතාව ගැන. දැන් ජනතාවගේ ප්‍රශ්න ගැන දේශපාලඥයෝ ඇයි මොකද්ද මේ පාරට බහින්නේ? එහෙම කරන්නේ නැහැනේ. දැන් බන්දු ජනතාවට කඳුළු ගෑස් සහ බැටල් ප්‍රහාරනේ සාමාන්‍ය ජනතාවට. ඒකද හිමි අපිට? නෑ, ඇත්තටම දැන් මේ වෙලාවේ බන්දුල මේ ජනතාව ඇත්තටම පක්ෂපාත බෙදකින් තොරව දැන් මේ හැම දෙයකින්ම අපිට වැරදි පේනවා ඇත්තටම. ඒ වුණාට මේ වෙලාවේ මම කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු වැඩේ වැරදි. ඒ කියන්නේ මොනවා හරි පෞද්ගලික පරමාර්ථ මත බලය ලබා ගැනීම සහ බලයට තියෙන කැමැත්ත මත එතුමා තමුන්ගේ සුඛ විහරණය සඳහා ගත්ත තීරණයෙන් දැන් මේ රට ගොඩක් ආපස්සට ගින් තියෙන දැන් ජනතාව ඕගොල්ලන්ගේ පොදු අපේක්ෂකයන්නේ ඕගොල්ලන්ගේ නේද? ඒකනේ මම බන්දුල කියන්නේ පොදු අපේක්ෂක සංකල්පයට අපි කැමති නැහැ කියලා. දැන් ඉදිරියට අපි පෞද්ගලිකව කැමති නැහැ පොදු අපේක්ෂක සංකල්පයට. පොදු අපේක්ෂකෙක් විදියට එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් ඉදිරිපත් කරොත් එක්සත් ජාතික පක්ෂියෝ කැමති වෙයි. ඉතින් මම කියන්නේ මේ කවුද මේ තරුණ නායකයෝ ඉන්නවා. ඉතින් ඒ තරුණ නායකයෝ මේකට මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී උන්ගේ සහභාගීත්වය දෙනවා. ඉතින් එතකොට එතන තරුණ ප්‍රජාවත් නියෝජනය වෙනවා බන්දුල. ඉතින් එතන පක්ෂයේ තියෙන යාන්ත්‍රණයේ තියෙන දේවල් වලට අමතරව තරුණ කට්ටියගේ අදහස් කියන දේවල් පක්ෂයට ඇත්තටම ගන්නවා. ඉතින් ඒ දේවල් වලින් ඔය මේ කවුද ඊළඟ නායකයා කියන එක තෝරන එක හරි එහෙම අපිට තීරණයක් ගන්න බැහැ. ඉතින් ඊළඟ නායකයා හරි මං කියන්නේ කුමන හෝ නායකයෙක් මං කියන්නේ ඉතනේ බන්දුල මිනිස්සුන්ට මේ වැඩක් තියෙනවා කියලා මොන නායකයා දෙන්නේ කවුද එන්නේ එහෙම නෙමෙයි. මිනිස්සුන්ගේ ප්‍රශ්නවල මිනිස්සුන්ට ඕනේ අපිට ඕනේ. දැන් ඔය ඔබතුමා හුවන්නේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාද රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඇත්තටම අපිට ඕනේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාද රනිල් වික්‍රමසිංහ මැතිතුමාද වෙන නායකයෙක්ද එහෙම නෙමෙයි බන්දුල. අපිට ඕනේ මේ ජනතා මතයට කන් දෙන නායකයෙක් මේ තියෙන තත්වයට හරියටම පිළිතුරු සපයන්න පුළුවන් නායකයෙක්. එතකොට මේ පක්ෂයක් නම් මේ පක්ෂයට අපිට ඇත්තටම සස්නික නායකයෙක් අවශ්‍ය නැහැ. අපිට ඕන ජනතා සේවකයෝ. ඔව් නායකයෙක් කියලා අනදෙනාය නෙවෙයි අවශ්‍ය. අපිට ඕන ජනතා සේවකයෝ. ඔව් අනිවාර්යයෙන්ම ජනතාවට ආදරය කරන ජනතාවගේ ප්‍රශ්න දිහා තමුන්ගේ ප්‍රශ්න වගේ බලන සහ ඇත්තටම සමහර නායකයෝ ඉන්නවනේ මේ ඇත්තටම අපි සමහර මිනිස්සු දැකලා තියෙනවා. තමුන්ට පුළුවන් පුංචි දේ හරි මේ රට වෙනුවෙන් කරන කට්ටිය අපි දැකලා තියෙනවා. දිවිපු දන්නුනත් ලැස්තුම කට්ටිය දැකලා තියෙනවා. නේ මේ දැන් තමයි දිවිපු දන්නේ. මේ ඕවා නම් දිවිපු දලා තියෙන අපේ රණවිරුව. ඔව් ඒ තනවිරුව තමයි. නේ 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 රණවිරුව. නමුත් අපි දැකලා නැහැ එක දේශපාලකෙක්. නෑ මම ඔව් දේශපාලකෙක්. බලන්නේ නැතුනම කියනවා අපි දිවිපු දන්න ඒවා කියලා. ඒක නෙවෙයි. මම සාමාන්‍ය මිනිස්සු බන්දුල. එහෙම රටට ආදි රණවිරුවෙක් වුණත් රටට කොච්චර ආදරේද? නෑ ඒගොල්ලෝනේ දැන් රණවිරුවේ කියන්නේ හමුදාවට බැඳෙන ඔබ දන්නවා මරණ සාධක ඇති. ඔව් ඇතුව. නමුත් දැන් ඌන්ටවත් කිසි සැලකීමක් නැහැනේ. ඔව් ඉතින් ඒ තත්ත්වෙන අපි දන්නවනේ මේ මොකද්ද තොප්පිගලයි අලිමංගඩ පාමංගඩ කියපු කතා. ඉතින් එහෙම නෙවෙයිනේ ජනතාවගේ හදගැස්ම තමයි අපිට අවශ්‍ය. ඔව් ජනතාවගේ හදගැස්ම අවශ්‍ය. මං කියන්නේ මෙහෙමයි බන්දුල. දැන් මිනිසුන්ට දේශපාලනේ තරුණ ප්‍රජාවට දේශපාලනේ කියන එක දැන් ඇත්තටම එපා වෙලා තිත්ත වෙලා තියෙනවා. දැන් තරුණ දැන් ඕගොල්ලෝ වයසට ගියාම තමයි මම හිතන්නේ නාම යෝජනා ලැබෙන්නේ. ඒ වගේ තත්ත්වයක්ද? නැහැ නාම යෝජනා එහෙම ලැබෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. තරුණෙක් වුණත් තරුණියක් වුණත් තමුන්ගේ මොකක් හරි දක්ෂතාවයකින් තමයි ඉස්සරහට එන්නේ. අපි දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තත් බන්දුල අපිට ලොකු තරංගයක් තියෙනවා. දේශපාලන ශාස්ත්‍රයේත් එහෙම තමයි. එතකොට මම කියන්නේ මේ මේ තරුණයොන්ට තිත්ත වෙලා තියෙනවනේ මේ දේශපාලනේ. ඒ වගේම වෘත්තීය වේදීන්ටත් මේක තිත්ත වෙලා තියෙනවා. මේගොල්ලෝ මේ ගැන කතා කරන්නේ අපි වෙන රටකට යනවා. මේ රටේ ඉන්නේ නැහැ. දැන් මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉංජිනේරුවෙක් අනිත් එක්කෙනා මේ තොරතුරු තාක්ෂණ උපාධියක් හදනවා. මේ දෙන්නම කියන්නේ ඕ අපි යනවා මේ රටේ. එහෙම ඉතින් මම මේ ගෙදර ඉන්න දෙන්නම මම කියන්නේ මට කියන ඔයාලට මොකද්ද වෙලා තියෙන්නේ මේ දේශපාලනේ. ලොකු කලකිරීමක් තියෙන පාරට බැස්සම ලොකු කර පාර යන්න බෑ.
ඔව් ඉතින් මම හිතන්නේ බන්දුල දැන් ඒක නේද මේකට හේතුව දැන් මේ රටට ආදරය කරන මේ ඉගෙනගත්ත පරපුර ඒ වගේම රටට ආදරය කරන තරුණයෝ තරුණයම වෙන්න ඕනේ ඕනම වයසක රටට ආදරය කරන ජනතාවක් ඉන්නවා ඒගොල්ලෝ මම කියන්නේ තමුන්ගේ වගකීම තේරුම් අරගෙන ඉවරලා අඩුමාරි ඡන්දෙකට ඉදිරිපත් වෙන්න හරි මේ දේ වෙනස් කරන්න ඉදිරියට එන්න ඕන කියලා දැන් සමහරු හිතනවා මේ සිස්ටම් එකට වැටුනම ඒ තත්ත්වෙට මේ මිනිස්සයා පරිවර්තනය වෙනවා කියලා මම හිතන්නේ එහෙම වෙනවා කියලා තමුන් හරිනම් ඒ ඕනම දෙයකදී අනිත් පැත්තට මේ උඩුගම් බලාපියම් බලන්න ගෙනෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වුණාට අර ඊයේ මට අර ආපු හමුදා ඒ කිංග්ස්ලි මහත්මයා කිව්ව හමුදා සේවය කරපු කිව්වා දැන් සමහර අය ඉදිරිපත් කරනවා. ඔහු හඳ අදහස් ඉදිරිපත් කෙරුවා. ඉදිරිපත් වුණා නම් ඔහුව කොන් කරන, ඔහු හිරේට දාන, ඔය ඒ වගේ නායකයෝ ඒ වගේ නැගී සිටියන. ඉතින් ඒකෙන් දැන් මිනිස්සු එදිනෙදා ජීවත් වෙන්න බොහොම අමාරුයි. ඉතින් ඒකයි ওই தத்துவෙට පත් කරලා තියෙන්නේ කියලා මේක වෙනසක් විය යුතුයි. අනිවාර්ය විය යුතුයි දැන් අද මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද බන්දුල දැන් උදේ නැගිට්ටම මිනිස්සුන්ට දැන් මේ රටේ තියෙනවද කියනකො මේ ස්ථාවරභාවයක් අපි උදේ නැගිට්ටම අපි හිතනවා මේ රටේ අගමැති කවුද මේ රටේ හෙට මොකද වෙන්නේ දැන් ඔබම කියුවා කිදි ඒව නම් වැඩක් නැහැ කවුරුවත් අපේ ප්‍රශ්න වලට විසඳන්නේ දැන් හදන්නේ මේ බල බල බලේනේ බලේ බෙදා ගැනීම දැන් මං කියන්නේ බන්දුල මේ සියලුම දෙනා ක්‍රියාත්මක කරන්නේ බලයට තියෙන ආසාවට නෙමෙයිද ජනතාවට තියෙන ආදරයට නෑනේ එක්කෙනෙක්වත් අමශීලී වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් මෙතන මුලින්ම මේ වැරද්ද කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමුන්ගේ බලයට තියෙන මේ ආදරයට තමයි මේ තීරණ ගන්නේ. නෑ සේරමල නම් මට පේන්නේ බලයට ආදරේ. බලට හැමෝම මම කියන්නේ දැන් මෙතන මේ තීරණ ගන්නෙ ජනතාව ගැන හිතලා නෙමෙයි. දැන් මේ අවුරුද්ද ඉවර වෙනවා. ආයවැයක් ඉදිරිපත් කරන්න නැද්ද රටේ? එතකොට ජනවාරි මාසෙ ඉඳලා කොහමද රටේ දේවල් සිද්ධ වෙන්නේ? දැන් මේ දරුවන්ට නිලැඳුම් ලැබිලා නැහැ. මම දැක්කා මේ දරුවන්ට ඒ කාලෙත් තිබ්බනේ අකිලිවිරජ් හරියට නිලැඳුම් දැන් කියනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නන්නේ දැන් අකිල විරාජ් මහත්මයාගේ මූණ දාලා තිනවා. මේගොල්ලෝ කියන මූණ දාලා තිනින්ද පොත දෙන්න බෑ කියලා. ජනතාව මම හිතන්නේ ඒක තමයි මේ සේරම පන්නන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. කියන්නේ ඒකයි. ඔබත් කියන්නේ ජනතා නැගීමක් තිබේ. ජනතා නැගීමක් අපේ රටේ තියෙන්න ඕනි බඳුල. දැන් මම කාන්තාවක් විදියට කියන්නේ මම හැම වෙලේම උත්සාහ කරන්නේ මේ රටේ 152කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවෝ ඉන්නවා. එතකොට මේ කාන්තාවම චූටි කාලේ ඉඳලම ගෙදර හදන්නේ මේ කාන්තාව මුල්ලකට ලා ඉන්න ඕනි තීරණ ගන්න. ඒුණාට සසන එක කාන්තාවට හඳක් නැහැනේ. ඔබම කියලා දිනවා මට මේ එක්සත් ජාතික පක්ෂවත් කාන්තාවන්ට කාන්තාවන්ට මේ බන්දු අවස්ථාවක් නැහැ කියන්නේ. කිසිම පක්ෂයක හඬක් නැහැ මම කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම මීට කලිනුත් මෙතෙන්ට ආව බන්දුලත් කියලා තියෙනවා. ඔය 125 කියන එක උනත් දැන් මේ ප්‍රායෝගිකව සිද්ධ වුණා. එහෙනම් දැන් මේ කාන්තාව ඉස්සරහට ඇවිල්ලා දැන් කතා කරනවද මේ ප්‍රශ්න වෙනුවෙන් මුළු රටේම නගා සිටුමක් තියෙනවද? ඉතින් මං කියන්නේ මේ කාන්තාවන්ට හිතුවොත් පුළුවන් කාන්තාවන් කියන කට්ටිය මෙහි ගොඩාක් වංචාවට දූෂණයට එහෙම කැමති කට්ටිය නෙමෙයි. ඇත්තම කිව්වොත්. ඉතින් ඒ එහෙම ජීව විද්‍යාත්මකව හරි එහෙම ඒ වුණාට ඉතින් රුස්සනා නායක නගරාධිපති වුණ ගමන් අර වැසිකිලී මේ කරලා ඒ වගේ චෝදනා තියෙනවා. ඒක අපි බලාපොරොත්තු නැහැ. ජනතාව බලාපොරොත්තු නැහැ. බත් ඒක එක මොකද ඒව නෙවෙයි බලාපොරොත්තු. ඒව වැඩක් නැහැ මිනිස්සුන්ට මේ කවුරුත් දැන් කාන්තාවද පිරිමේද හොරකම් කරන එක වැඩක් නැහැ. මම කියන්නේ කාන්තාව සමස්තයක් වශයෙන් ගත්තොත් අපි දකිනවා මේ කාන්තාවෝ නැගී සිටිනවා. දැන් වෙන රටවල් වල අපි බැලුවොත් කාන්තාවෝ ඉන්න රටවල් වල පාර්ලිමේන්තු ඉන්නවනේ. ඒ කාන්තාවෝ මේ අසාධාරණ දෙවි නැගී සිටීමක් අපි දකිනවා. දැන් අපේ පාර්ලිමේන්තුවේත් කාන්තාවෝ ඉතාම සුළු ප්‍රමාණයක් නේද? සුළුයි. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් අපි සසනික සමාජයෙන් බාධා කිරීම මොකද අපි කාල වේලාව අවසන්. අපි ඔබට සුබපතනවා. මම හිතන්නේ ඔබට මේක වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. මම දන්නවා ඔබට නිකරුණේ කට්ටිය චෝදනා කරන බර දැන්වීමකට පෙනී සිටින ඒක මම ඒ ගැනත් කියන්න ඕනේ. ඒක මේ වාගේ දැන්වීමකට පෙනී සිටින පළියට චෝදනා කරන එක වැරදි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපිට කියන්න තියෙන්නේ ජනතාවගේ නැගී සිටීමක් අවශ්‍ය. අපිට මේ පක්ෂ පාට වැඩක් නැහැ. අපි ඔවුන්ගේ බෙදීමට ලක් වෙන්න හොඳ නැහැ. අපි නැගී සිටින මේ ප්‍රශ්න අපේ. ඔවුන් මම දන්නවා දැකලා තියෙන මේ මොන ප්‍රශ්න තිබ්බත් කරට දාගෙන ඔවුන්ගේ ඔවුන් hina වෙවි. අපිට hina වෙනවා. ඔවුන් අපිට තමයි hina වෙන්නේ. හෙට අපි සමග එකතු වෙන්නේ විදුර වික්‍රමනායක. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග